හමා සංවිධානයේ භාරයේ සිටින බවට සැකකරන ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරයක් මරණයට පත්ව ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නලයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා. ඇමරිකානු බුද්ධ්‍යංශ වාර්තාවක් මගින් මෙය තහවුරු කර ඇති බවයි අනාවරණ කළේ. ප්‍රාණ ඇපකරුවන් 133 දෙනෙකු හමාස් භාරයේ සිටින බව ප්‍රකාශ කළද 70 දෙනෙකුට අඩු පිරිසක් ගාසා තීරයේ විවිධ ස්ථානවල රඳවා සිටින බවද එමගින් හෙළි කර තිබෙනවා. සාම සාකච්ඡාවලදී ජීවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ නාමලේඛනයක් ලබා දීම හමා සංවිධානය විසින් ප්‍රතික්ෂේප කිරීම සඳහාද මෙම තත්ත්වය බලපා ඇතැයි දැනුම් දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ මට්ටමේ වාර්තා ඉදිරිපත් කරමින් හමා සංවිධානය ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් කොන්දේ ඉදිරිපත් කරමින් ඇතැයිද හෙළි කර තිබුණා. මෙහිදී හමාස් ප්‍රහාරයෙන් සිදු වූ තුවාල හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් රෝගාතුරව මියගිය බවද දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරවලින්ද ඇතැම් පිරිස් ඝාතනය වූ බවයි අනාවරණ කළේ. මේ සමග දකුණු ඊශ්‍රායලයේ ගාසා තීරයේ සීමාව ආසන්නව ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ තොරතුරු ලබා දෙමින් ඔවුන් මුදා ගැනීමට පියවර ගන්නා ලෙසයි මෙහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුට බලපෑම් එල්ල වී තිබුණේ. මේ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඩොස්ටින් සහ ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. ඉරානය සහ එහි කලාපීය ප්‍රොක්සි කණ්ඩායම් වල නව අවධානම තුළ ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමරිකාවේ කොන්දේසි විරහිත සහය මෙහිදී ප්‍රකාශ කර ඇතැයිද නිවේදනය කළා. මේ සමග ඇමරිකානු ආධාර වැඩසටහනේ ප්‍රධානි සැමන්තා පව උතුරු ගාසා තීරයේ සාගත තත්ත්වයක් පවතින බව පවසා තිබෙනවා. මෙහිදී ඊශ්‍රායලය ආධාර සැපීමට බාධා මතු කිරීමෙන් වැළකිය යුතු බවයි ඇය දැනුම් දී ඇත්තේ. මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට ඉතිහාසයේ ඕනෑම වසරක් අභිබවා යමින් බටහිර එවුරේ අක්කර 2470ක භූමියක් ඈඳාගෙන ඇතැයි හෙළි කර තිබෙනවා. එම ඉඩම් නැවතත් පලස්තීනයට හිමිවීමේ හැකියාව සීමිත බවයි දැනුම් දී ඇත්තේ. ගාසා තීරයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ උතුරු ගාසා තීරයේ ස්ථාන කිහිපයක් සහ රෆා නගරය වෙත ඊශ්‍රායල ප්‍රහාර වාර්තා වෙමින් නැති බවයි. නොසෙයිරාට් සරණාගත කඳවුරේ උතුරු ප්‍රදේශයේ දැඩි ඊශ්‍රායල ප්‍රහාර ක්‍රියාත්මක බවද දැනුම් දී තිබෙනවා. ගාසා නගරයේ ඩරාජ් ප්‍රදේශයේ නිවසකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලින් 29 දෙනෙකු මියගොස් ඇති බවයි අනාවරණ කළේ. ගාසා තීරයේ හමා සෞඛ්‍ය පරිපාලනය ප්‍රකාශ කළේ ගාසා නගරයේ සයිටවුන් ජේයා සහ රෙමල් යන ප්‍රදේශවල නිවාස කිහිපයකටද ඊශ්‍රායල ප්‍රහාර එල්ල වූ බවයි. මේ සමග ගත වූ පැය 24 තුළ පුද්ගලින් 89 දෙනෙකු මියගොස් ඇති අතර 100ක් ඉක්මවා තුවාල ලැබූ බවයි ප්‍රකාශ කළේ. කාන් යූනිස් ආණ්ඩුකාර ප්‍රදේශයේ අල් බලාට් සහ අල් අමල් කලාප වෙතද ප්‍රහාර එල්ල වී ඇති බවයි දැනුම් දී තිබුණේ. ඊශ්‍රායල් හමුදා දෛනික වාර්තාවෙන් සඳහන් කළේ උතුරු ගාසා තීරයේ සිදු කළ ප්‍රහාරයන් මගින් හමාස් සාමාජිකයන් රැසක් ඝාතනය කළ බවයි. මෙහිදී හමාස් සාමාජිකයන් සමග රැඳී සිටි ජබාලියා අල් නසල් පොලිස් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්නල් රුද්වාන් මියගොස් ඇතැයිද පවසා තිබෙනවා. ඔහු ජබාලියාහි හමාස් අභ්‍යන්තර ආරක්ෂක ප්‍රධානියා ලෙසද නම් කර තිබුණා. නොසෙයිරාට් ආසන්නයේදී හමාස් කණ්ඩායම් සමග ගැටුම් හටගෙන පැවති අතර එහිදී හමාස් සාමාජිකයන් 20 දෙනෙකු ඝාතනය කළ බවයි ප්‍රකාශ කළේ. මෙහිදී භූගත උමං පිවිසුම් හඳුනා ගනිමින් වනසා දැමීම අඛණ්ඩව සිදු කරන අතර හමාස් රහසිගත ක්‍රියාකාරකම් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ඇතැයිද අනාවරණ කළා. මාස ගණනාවක් පුරා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දකුණු ලෙබනනයේ අයිටා අල් ෂාබ් නගරය සොහොන් පිටියක් බවට පත්ව ඇතැයි ලෙබනන වාර්තා මගින් හෙළි කර තිබෙනවා. නගරය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර නගරවාසීන් පලා ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මගින් සඳහන් කළේ. මොස්කව් නගරයට එල්ල වූ ආකාරයේ විනාශකාරී ප්‍රහාරයක් ඇමරිකාව තුළ සිදුවීමේ හැකියාව පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බව FBI අධ්‍යක්ෂවරයා ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරමින් ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කළේ මෙහිදී අන්තවාදී කණ්ඩායම් විසින් මෙන්ම ඇතැම් රාජ්‍යයන්ගේ අනුබලය මත මෙවන් ප්‍රහාර සිදුවීමේ හැකියාව බැහැර නොකරන බවයි. මෙය මේ දක්වා සිය සේවා කාලය තුළදී මහජන ආරක්ෂාවට සහ ජාතික ආරක්ෂා
ආරක්ෂාවට ඇති ප්‍රබලතම තර්ජනයක් විය හැකි බවයි පවසා තිබුණේ. ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධය හා යුක්‍රේන රුසියානු යුද්ධය මුල් කරගනිමින් මෙම අවදානම් උත්සන්න වීමේ හැකියාව සලකා බලන බවද දැනුම් දී තිබෙනවා. මෙහිදී රුසියාව ඉරානය ඇතුළු රාජ්‍යයන්ගේ හැසිරීම සහ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් FBI ආයතනය විමසිල්ලෙන් පසුවන බවද අනාවරණ කළා. මොස්කව්හි ප්‍රසංග ශාලාවට පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් 144 දෙනෙකු මිය ගිය අතර එය වසර 20කට පසු රුසියාවේ සිදු වූ මාරාන්තික ප්‍රහාරය ලෙසද නම් කර තිබුණා. ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ගණන් වර්ධනය වීම ආරම්භ වී ඇතැයි හෙළි කර තිබෙනවා. මැද පෙරදිග ආතතිකාරී තත්ත්වයන් ඉහළ යාම සහ ඉන්ධන නිෂ්පාදන කලාපයෙන් සැපයුම් කඩාකප්පල් වීමේ අවදානම මත මෙම තත්ත්වය මතුවෙමින් පවතින බවයි අනාවරණ කළේ. මේ සමග බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් $90.40 දක්වා ඉහළ ගිය බවද අද නිවේදනය කළා. ඊශ්‍රායලයෙන් පලිගන්නා බවට ඉරානය සපත කර ඇති ප්‍රහාරයකින් මෙය වාර්තාගත මට්ටමක් කරා ගමන් කළ හැකි බවයි දැනුම් දී තිබුණේ. මෙම ප්‍රහාරය ඕනෑම මොහොතක සිදුවිය හැකි බවටද ඉරාන වාර්තා මගින් සහ ඇමරිකානු බුද්ධ්‍යංශ මගින් සනාථ කර තිබෙනවා. එමගින් ගෝලීය ඉන්ධන සැලසුම් බිඳ දැමිය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. මෙය ආසියාතික රාජ්‍යයන් වෙත බරපතල මට්ටමේ ආර්ථික පීඩා ඇති කළ හැකි තත්ත්වයක් විය හැකි බවයි දැනුම් දී ඇත්තේ. වෙනත් ග්‍රහලෝකවල සංවේදී ජීව ස්වරූපයන් පැවතිය හැකි බව රුසියානුවන්ගෙන් 75% විශ්වාස කරන බව හෙළි කර තිබෙනවා. රුසියානු මහජන අදහස් පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මෙය ලෝකයේ පිටසක්වලයන් පිළිබඳ පවතින ඉහළම විශ්වාසය බවට පත්විය හැකි බවයි. මෙහිදී 36% අභ්‍යවකාශයේ වඩා දියුණු බුද්ධිමත් ජීව ස්වරූපයන් පවතින බව විශ්වාස කළ අතර 39% කවර මට්ටමේ හෝ ජීවයක් පවතින බව විශ්වාසය පළ කර තිබෙනවා. රුසියානුවන් 5 දිනකු එක් අයෙක් පමණක් වෙනත් ග්‍රහලෝකවල පිටසක්වල ජීවීන්ගේ අපේක්ෂාවන් බැහැර කර තිබුණා. මෙම මතවිමසුමට අනුව 66% මිනිසුන් අනාගතයේදී වෙනත් ග්‍රහලෝකවල ජීවත් වනු ඇතැයි විශ්වාස කරන බවයි අනාවරණ කළේ. එහිදී පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණෙන බව සහ ලෝකයේ කටයුතු සඳහා බලපෑම් කරන බවට විශ්වාස කරන රුසියානුවන් සංඛ්‍යාවද වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේ විවිධ බලවත් රාජ්‍යයන් සමග විවිධ මට්ටමේ බාහිර පිටසක්වල සම්බන්ධතා පැවතිය හැකි බවයි එමගින් අදහස් පළ කර තිබුණේ. මුහුදු ඇල්ගී විශේෂයක් භාවිත කරමින් මිනිස් සෛලවලට බලපෑම් කළ හැකි ක්ෂුද්‍ර රොබෝ සෛල නිපදවීමට විශේෂඥයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මෙම රොබෝ සෛල මගින් මිනිස් සිරුරේ හානිකර සෛල වෙත පහර දෙමින් රෝග තුරන් කිරීමේ හැකියාව පවතින බවයි මියුනිච් සරසවියේ විශේෂඥ බර්නා ඔස්කෝල් සඳහන් කළේ. ප්‍රතිකාර කිරීමට අපහසු පිළිකා රෝගී තත්ත්වයන් තුළ මෙය වඩා ධනාත්මක අවස්ථා සපයන බවද දැනුම් දී තිබෙනවා. මෙම ඇල්ගී විශේෂයේ අඩංගු රසායනිකයන් යොදා ගනිමින් චුද්‍ර රොබෝ සෛල නිර්මාණය කර ඇති අතර ඒවා සිරුරේ හානිකර සෛල වෙත යොමු වෙමින් පහර දීම සිදු කරන බවයි නිවේදනය කළේ. මෙමගින් අතුරු ආබාධ හෝ වෙනත් ගැටලු මතු නොවන බවද දැනුම් දී තිබුණා. එම සෛල බාහිරින් නිරීක්ෂණය කරමින් මෙහෙවීමටද තාක්ෂණයේ වර්ධනය කරමින් ඇතැයි අනාවරණ කළා. එය වෛද්‍ය විද්‍යාවේ පෙරළියක් බවට පත්වනු ඇති අතර ඕනෑම මාරක සෛලගත රෝග වනසා දැමීමට ඉදිරියේදී අවස්ථාව ලැබෙන බවයි ප්‍රකාශ කළේ. 2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් ප්‍රංශ කලා ශිල්පියෙකු විසින් විශේෂ නිර්මාණයක් සිදු කරමින් සිටින බව හෙළි කර තිබෙනවා. 1896 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ සිට මේ දක්වා ඔලිම්පික් පදක්කම්ලාභීන්ගේ නම් මේ යටතේ අත්අකුරින් රෝලිං වර්ගයේ පත්‍රිකාවකට ඇතුළත් කරමින් සිටින බවයි බැප්ටික්ස් චෙස්බිය සඳහන් කළේ. මේ වෙනුවෙන් මේ වන විට සිය රැකියාවද අතහැර දමා සිටින කලාකරුවා දිවා රාත්‍රී සියලුම කාල සීමාවන් තුළදී මෙම නාම ලේඛනය සකස් කරමින් ඇති බවයි ප්‍රකාශ කළේ. වසර 150කට වැඩි කාලයක් පුරා සියලුම ඔලිම්පික් තරගාවලි තුල රන් රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ගේ නම් 32,000ක් ලේඛනය වෙත ඇතුළත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී කාලය සම්බන්ධ ගැටලුවක් මතුවෙමින් තිබුණද තරගාවලිය ඇරඹීමට පෙර මෙහෙයුම නිමා කරන බවයි බැප්ටිස් චෙස්බිය සඳහන් කළේ. මෙම නිර්මාණය පැරිස් නගරයේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කරමින් ඇතැයිද අනාවරණ කළා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.